ජාතික ඇගීම් ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිළිගන්නා ලද්දේ කවරදාද? එකී ජාතික ඇගීම් ප්‍රතිපත්තිය අනුව පිළිගත් දිනේ සිට මේ දක්වා ඇගීම සම්බන්ධයෙන් සිදු කරන ලද ධනාත්මක ක්‍රියාවලීන් මොනවාද? ජාතික ඇගීමේ ප්‍රතිපත්තිය ගරු මාත්‍ය මණ්ඩලයේ විසින් 2018 ජූනි 26 වෙනි දින අනුමත කර ලැබ ඇත. ජාතික ඇගීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ රාමුව 2023/09 දින ප්‍රකාශයට පත් කර ඇත. ජාතික ඇගීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ රාමුවේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීම පිණිස ජාතික ඇගීමේ මෙහෙයුම් කමිටුව ස්ථාපනය කර ඇත. දෙපාර්තමේන්තු ගණනාවක් අපි සමාන්තර දෙපාර්තමේන්තු යටතේ රාශියක් ලංකාවේ තිබෙන. අපි ඒකාබද්ධ කිරීමේ වැඩසටහනක් න ක්‍රියාත්මක කිරීමේ පියවරට ගමන් කරමින් තිබෙන. ඒ අනුව අනවශ්‍ය නාස්තිය හා වැසීස අඩු කර ගැනීමටද පුළුවන් වනව ඇති. ඔබතුමාලා කියනවා ආයතනික රාමුවක් වෙනම හදන එක වියදම් යන කාරණයක්. සමාන්තර එක හා සමාන ඩුප්ලිකේට් වෙන වැඩ කරන ආයතන දැන් ඒක රාශී කරලා ඒකාබද්ධ කරනවා නැත්නම් මර්ජ් කරනවා. හැබැයි එහෙම තියෙන ගමන් යෝජිත ආර්ථික පරිවර්තන පනතෙන් BOI එක වෙනුවට ආයතන පහක් ඇති වෙනවා. මේ ආර්ථික අර්බුදයක් රටේ ඇති වුණා. ඒ ආර්ථික අර්බුදය නැවත අවුරුදු 5කින් 6කින් ඇති නොවෙන්න දීර්ඝකාලීනව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අපි අවබෝධයෙන් ඉන්නේ. ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ පනත් කෙටුම්පත වගේම දැනට ඉදිරිපත් කළ තියෙන පනත් කෙටුම්පත් වලටත් ඔබතුමාලා විරුද්ධත්වය දක්වන්නේ නැතුව පෙර විරුද්ධ වුණාට ඉදිරියේදීවත් ඒකට විරුද්ධ වෙන්නේ නැතුව අවශ්‍ය අගයකතු කිරීම සිදු කරන්න ඕන නම් ඒක එකතු කරලා සම්මත කරන්න රජයට සහයෝගය දක්වන්නේ. අර කතානායකතුමනි මේ උත්තරේ නම් මේ පනත් කෙටුම්පත ආවොත් ඒ පනත් කෙටුම්පත තුල කතාව අනුකූල වන්නා වූ එවැනි තත්ත්වයක් නැත්නම් කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. අනිත් ගේන පනත් ගැන අපිට කියන්න බෑ නේවා. මේ අනියමාර්ථය අසම්භාවයක් ක්‍රියා සහ කාලාර්ථය අසම්භාවයක් ක්‍රියා වගේ හිරු නැග්ගොත් මල්වි වේවි වැඩි වැස්සොත් ගගලායි වගේ කතා බෑ. ඇගීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමනි මට තේරෙන්නේ නැහැ. දැන් කාල රාමුව ගිය අවුරුද්ද ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් එළිදැක්ක ජාතික ඇගීම් ප්‍රතිපත්තිය නෑ ප්‍රතිපත්තිය 2018 එළිදැක්කේ. මේ ආජමතුමා කියනවා නම් ප්‍රතිපත්තිය ගිය අවුරුද්ද එළිදැක්කේ කියලා. මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා. මේක ඡායා පිටපතක් ඕන නම් සභාගත කරන්න. හැබැයි මේකට සහභාගී වෙච්ච නිලධාරිනුත් කවුරුත් දන්නවා ජාතික ඇගීම් ප්‍රතිපත්තිය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කාලේ තමයි එළිදැක්කේ. ගිය අවුරුද්ද සිද්ධ වුණේ ජාතික ඇගීම් ප්‍රතිපත්තියට අදාළව කාල රාමුවක් සකස් කරපු එක අගමැතිතුමාගේ පිළිතුරෙත් තියෙනවා පැහැදිලිව. බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හිතාගෙන ඉන්නවා එතුමා තරම් මේ පිළිබඳව දන්න කෙනෙක් මේ සභාවේ නැහැ කියලා. මේක ඉම්ප්ලිමෙන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් මේ 2018-19 ඒ කාලවකවානුව තුල කතා කරාට ඉම්ප්ලිමෙන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ගැන කතා කරලා තිබ්බේ නැහැ. ඊට අමතරව මේ අවුරුදු දෙකක කාලය තුල ප්‍රතිසංස්කරණ රාශියක් කරා. මේ ඇගීමේ ප්‍රතිපත්තියක් අරගෙන එන එක ඒක අනාගතයට කොච්චර වැදගත්ද කියන එක. ඒ වගේම මෙවැනි අර්බුද ඇති නොවෙන්නේ ඒ වගේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඔක්කොම අපි පිළි අරගෙන තියෙනවා. ඒ වගේම ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩසටහනත් රජය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේ නොගැලපෙන ප්‍රතිපත්ති අයින් කළා ගැලපෙන ප්‍රතිපත්ති ගෙනල්ලා ප්‍රතිසංස්කරණ රාශියක් අරගෙන ආවා. දැන් ඒ ප්‍රතිසංස්කරණ රාශිය සියල්ලටම විරුද්ධ වෙලා ඒවා නොකර ඉන්න කියලා ඡන්ද දීලා මේ එක ප්‍රතිපත්තියක් වෙනුවෙන් මේ ආකාරයට පෙනී හිටිනවා නම් ඒක රජයත් පිළි අරගෙන තියෙනවා නම් මම එතුමාට ආරාධනා කරනවා ඇගීමේ ප්‍රතිපත්තියක් නීතියක් රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ රට ඉස්සරහට යන්න පුළුවන් තැනකට ආවොත් විතරයි. මේ පරිවර්තනයේ එක කොටසක්. හැබැයි තව කොටස් රාශියක් මේ පරිවර්තනයේ තියෙනවා. ඒ පරිවර්තනයේ සියලුම කොටස් වලට විරුද්ධ වෙලා එකකට විතරක් පක්ෂ වීම සම්පූර්ණ පරිවර්තනයක් සහ බලාපොරොත්තු වෙන ඉලක්ක වෙත අපිට ගමන් කරන්න බෑ. එහෙනම් මේ දක්වන උනන්දුවම අනිකුත් ප්‍රතිසංස්කරණ වලටත් දක්වුවොත් මේ ඔවුන්ගේ ක්‍රියාකලාපයේ තියෙන යථාර්ථය පෙනේවි. හැබැයි ක්‍රියාකලාපයේ එකක් කියන්නේ එකක් පෙනී හිටින්නේ තව එකක් වෙනුවෙන් මේ සමස්තයක් හැටියට රට ඉදිරියට ගෑමේ වැඩපිළිවෙලටත් මෙන්න මේ ආකාරයටම දායකත්වයක් දක්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.